ආයනම් මං ජීවිතේට බොන්නේ නැහැ. වෙරි බෑලා දුක්ඛිනිනකොට හැමදාම කියන ජනප්‍රියම වාක්‍ය මේක. පාටියකට පස්සේ එක්ක වෙරි බහිනකොට නැත්තම් පහවදාට අවාසනාවන්ත විදිහට ලැබෙන තෑග්ග තමයි හැංගෝ එක නැත්තම් වෙරි නැති වෙලා ගියපුවාම ඇඟට දැනෙන අමාරුව. ඒත් මොකද්ද මේ හැංගෝ එක කියන්නේ? ඒක කොහොමද අපිට හැදෙන්නේ? හැංගෝ එක අඩු කරගන්න පුළුවන්ද? අපි බලමු. ඒත් එක්ක මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like එකක් දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඒක අපිට ලොකු උදව්වක්. අද අපි කතා කරන්නේ හැංගෝ එක ගැන. ඇල්කොහොල් බීමට පස්සේ ඒවා කොහොමද අපේ ශරීරය ඇතුලේ ක්‍රියා කරන්නේ සහ අපිට කොහොමද වෙරි වෙන්නේ කියන එක ගැන අපි මීට කලින් වීඩියෝ එකකින් සවිස්තරාත්මකව කතා කරා. ඒකේ කතා කරපු ගොඩක් දේවල් මේ මාතෘකාවට අදාළ වෙන හින්දා ඒ වීඩියෝ එක බලලා මේක බැලුවොත් අපි මේ කතා කරන්න යන දේවල් ගොඩක් පැහැදිලි වෙයි. හැංගෝ එක කියන්නේ වෙරි ගතිය නැති වෙලා ගියාට පස්සේ අපිට ඇඟේ ඇතිවෙන අමාරු ගතියට. මේකට ඔළුවේ කැක්කුම, අප්‍රිය ගතිය සහ වමනේ යාම, කැරකිල්ල, පාචනය, දුර්වල ගතිය සහ මස්පිඩු වේදනාව, නිින්ද යන්නේ නැතිකම, නුරුස්සන ස්වභාවය වැඩිවීම, අධික ශබ්ද සහ ආලෝකයේ දැරීමට අපහසු වීම, විෂාදය සහ ආතතිය වැඩිවීම කියන දේවල් වලින් කීපයක් හරි ඔක්කොම හරි හැදෙන්න පුළුවන්. ඉතින් මේ හැංගෝ එක හැදෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි විජලනය. මොළයේ තියෙන පිටියුටරි ග්‍රන්ථියෙන් වේසොප්‍රසින් කියලා හෝමෝනයක් නිකුත් වෙනවා. මේ හෝමෝනෙන් තමයි අපේ ඇඟට අවශ්‍ය වතුර ප්‍රමාණය නැත්තම් වතුර ලෙවල් එක රඳවගෙන ඉන්නේ. ඇල්කොහොල් හින්දා මේ හෝමෝනය නිකුත් කිරීම අඩු වෙනවා. එතකොට අපේ ඇඟේ තියෙන වතුර සාමාන්‍ය ප්‍රමාණයට වඩා මුත්‍රාමගින් එළියට යන්න පටන් ගන්නවා. ඒකයි බොන තැන්වල ටොයිලට් පෝලිම වැඩි. මේ විදිහට ඇඟේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වතුර ප්‍රමාණය එන්න එන්නම ඇඟෙන් අයින් වෙලා යනකොට මොළයට අවශ්‍ය වතුර ටිකත් අඩු වීගෙන යනවා. එතකොට මොළේ වටේ තියෙන ඩියුරා කියන පටලය හැකිලිලා මොළේ තෙරපීමකට ලක් වෙනවා. ඒක තමයි අපිට ලොකු ඔළුවේ කැක්කුමක් විදිහට දැනෙන්නේ. මේ විදිහට ඇඟෙන් එළියට යන වතුරත් එක්ක ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වගේ ලවණ වර්ගත් ග්ලූකෝසුත් අපේ ඇඟෙන් අයින් වෙලා යනවා. එතකොට අපිට ඔළුවේ කැක්කුම, මස්පිඩු වේදනාව, අප්‍රිය ගතිය සහ මාංශය වගේ සෑහෙන අමාරු ගොඩක් එනවා. අනිත් ප්‍රධානම හේතුව තමයි ඇසිටල්ඩයිඩ් අනවශ්‍ය ප්‍රමාණයක් ශරීරයේ එකතු වෙන එක. ශරීරයේ විෂ නැති කරන තැන තමයි අක්මාව කියන්නේ. ඇල්කොහොලුත් අක්මාවෙදි විනාශ වෙනවා. මේ විනාශ කරන එක කරන්නේ පියවර දෙකකින්. ඉස්සෙල්ලම අක්මාව කරන්නේ ADH කියන එන්සයිමේ පාවිච්චි කරලා ඇල්කොහොල් ඇසිටල්ඩයිඩ් බවට පත් කරන එක. මේ ඇසිටල්ඩයිඩ් ගොඩක් විෂ සහිතයි. ඊට පස්සේ ALDH කියන එන්සයිමය ග්ලුටතයෝන් කියන ප්‍රතිඔක්සිකාරකයත් උදව් කරගෙන ඒ ඇසිටල්ඩයිඩ් ඇසිටේට් බවට පත් කරනවා. ප්‍රශ්නේ තමයි අක්මාවේ ග්ලුටතයෝන් ගොඩක් නැහැ. ඒ හින්දා ගොඩක් බිව්වොත් ඇසිටල්ඩයිඩ් ඇසිටේට් බවට පත්වීම නතර වෙනවා. ඒ කියන්නේ බොන වේගෙටම අක්මාවට ග්ලුටතයෝන් හදන්න බෑ. එතකොට විෂ සහිත ඇසිටල්ඩයිඩ් විෂ නැති ඇසිටේට් බවට පත් කරන්න ප්‍රමාද වෙන හින්දා ඒ විෂ අපේ ඇඟට යනවා. මේ ඇසිටල්ඩයිඩ් ඇල්කොහොල් වලට වඩා 10 ගුණයක් 30 ගුණයක් අතර ප්‍රමාණයක් වගේ විෂයි. ඒවා ඇඟේ වැඩිපුර තියෙනකොට අපිට අමාරු වෙනවා. ඉතින් එතකොටත් හිසරදය, අප්‍රිය ගතිය සහ වමනයට වගේ එනවා. අවසානයේ අක්මාව ටිකෙන් ටික ග්ලුටතයෝන් හදලා ඇසිටල්ඩයිඩ් හෙමීට ඇසිටේට් බවට පත් කරලා ඇඟෙන් අයින් කරලා දානවා. හැංගෝ එකට අනිත් ප්‍රධානම හේතුව තමයි කොන්ජනස්. එහෙමත් නැත්නම් මද්‍යසාර හදද්දී ඒවට එකතු වෙන එක එක වර්ගයේ රසායන ද්‍රව්‍ය. මද්‍යසාර හදනකොට ඒවට රස, පාට සහ සුවඳ ලබා දෙන්න පාවිච්චි කරන එක එක උපක්‍රම හින්දා අමතර සංයෝග ඒවට එකතු වෙනවා. ඉතින් මේ විෂත් විනාශ කරන එක බාර වෙන්නේ අක්මාවට. එතකොට අක්මාව අපේ හැංගෝ එක අඩු කරන එක තවත් පරක්කු කරනවා. පාටින් වැඩි ඇල්කොහොල් වල තමයි මේ රසායන ද්‍රව්‍ය ගොඩක් තියෙන්නේ. බ්‍රැන්ඩි, විස්කි වගේ ඒවා මේවට උදාහරණ විදිහට ගන්න පුළුවන්. කොහොමත් සාපේක්ෂව ගත්තොත් පාට වැඩි බීමවල අමතර රසායන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. පර්ණයක් නැති වොඩ්කා, ජින් වගේ ඇල්කොහොල් වල නම් මේ රසායන ද්‍රව්‍ය අඩුයි. ඒ වගේම ප්‍රභිතයෙන් වැඩි ඇල්කොහොල් වලත් මේ කොන්ජනස් සාපේක්ෂව අඩුයි. කොහොම වුණත් මේ හැංගෝ එක සම්පූර්ණයෙන් නැති කරන්න බැරි වුණත් අඩු කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. අපි ඒවා මොනවද කියලා බලමු. විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇල්කොහොල් ගන්න වෙලාවට ගොඩක් වතුර බොන එක. ඇල්කොහොල් ගන්න කලින්, ගන්න අතරේ සහ ගත්තට පස්සේ කියන මේ හැම වෙලාවෙම වතුර බොනවා නම් හැංගෝ එක සෑහෙන අඩු වෙනවා. මොකද ඇඟෙන් වේගෙන් අයින් වෙන වතුර අපි ආපහු ලබා දෙන හින්දා විජලනය ඇති වෙන්නේ නැහැ. ඒක හින්දා පහවදා දවසම ඔළුවේ කැක්කුමින් ඉන්නවද, රෑ කීප සැරයක් ටොයිලට් යන්න වෙනකන් වතුර බොනවද කියන තීරණේ අපිට ගන්න වෙනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි ඇල්කොහොල් ගන්න කලින් තෙල් සහ කාබෝහයිඩ්‍රේට් තියෙන පොඩි ආහාරයක් ගත්තොත් හැංගෝ එක අඩු කරගන්න පුළුවන්. තෙල් හින්දා ආමාශය ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඇල්කොහොල් ඇඟට උරා ගන්න වේගය අඩු කරනවා. ඒකෙන් අක්මාවට ඇල්කොහොල් විනාශ කරන්න වෙලාව හම්බෙනවා. කාබෝහයිඩ්‍රේට් හින්දා ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි කරලා වමන යන එක අඩු කරනවා.
ඊළඟදී තමයි පුළුවන් තරම් පාට ඇඩු ඇල්කොහොල් ගන්න එක. මොකද අමතර රසායන ද්‍රව්‍ය ඇඟ ඇතුළට යන එක ඒකෙන් අඩු කරගන්න පුළුවන්. තවත් කාරණයක් තමයි ඇල්කොහොල් එක්ක කාබනික බීම ගැනීම අඩු කරන එක. ඒ කියන්නේ කොකා-කෝලා, ස්ප්‍රයිට් සෝඩා වගේ ඒවා. මොකද ඒවා ඇඟට ඇල්කොහොල් උරා ගන්න වේගය වැඩි කරනවා. ඒ හින්දා ඒවා වෙනුවට වතුර පාවිච්චි කරන එක තමයි හොඳම. හොඳ සම්පූර්ණ නිින්දක් ලබා ගන්න එකත් පහුවදාට හැංගෝවර් එක අඩු වෙන්න සෑහෙන බලපානවා. ඒ වගේම බිත්තර ආහාරයට ගන්න එකත් හැංගෝවර් එක අඩු කරන්න සහාය වෙන්න පුළුවන්. බිත්තරවල තියෙනවා සිස්ටීන් කියන ඇමිනෝ ඇසිඩ් වර්ගය. ඒවා අක්මාවට උදව්වක් වෙනවා විෂ සහිත ඇසිටල්ඩයිඩ් විනාශ කරන්න. ඊළඟ දේ තමයි පොටෑසියම් වැඩිපුර තියෙන ආහාර පාන ගන්න එක. කලින් දවසේ මුත්‍රාත් එක්ක බැහැරුණු පොටෑසියම් ආපහු ඇඟට ලබා ගැනීම තමයි මේකේ අරමුණ. මේ ආහාර පාන වලට අලිපේර, කෙසෙල්, කුරුම්බා, කොමඩු, දුඩම් වගේ දේවල් අයිති වෙනවා. ඒ වගේම පළතුරු බීම, ක්‍රීඩා පාන වර්ග සහ තැඹිලි හෝ කුරුඹ පානය කිරීමත් හොඳ විසඳුමක් වෙනවා. ඇඟට අවශ්‍ය ජලය වගේම ලවණ වර්ග, විටමින් වර්ග සහ සීනි වගේ දේවල් ඒ වගේන් ලබා ගන්න පුළුවන්. ඒවා ශරීරයේ ක්‍රියාකාරීත්වය ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට ගේන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් අපි මේ කතා කරපු කරුණුවලින් හැංගෝවර් එක ගැන සහ ඒක අඩු කරගන්නේ කොහොමද කියලා අදහසක් එන්නේ නැති කියලා හිතනවා. මේ එක ක්‍රමයක්වත් 100%ක් සාර්ථකයි කියලා අපිට පොරොන්දු වෙන්න බෑ. ඒ වගේම මේවා පරීක්ෂණ මගින් 100%ක් තහවුරු කරලත් නෑ. ඒකින්ද හැංගෝවර් එක අඩු කරන සාර්ථකම ක්‍රමය තමයි ප්‍රමාණය දැනගෙන ඇල්කොහොල් පානය කරන එක. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ channel එකට subscribe කරලා notification on කරලා තියාගන්න කියලා ඔයාට ආරාධනා කරනවා. ඒත් එක්කම අදහස් යෝජනා තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.